සුබ දවසක් අද දවසේදී මම සූදානමින් ඉන්නවා ඔබට පැහැදිලි කරන්නට දත්ත ගොඩක් තියෙන විස්තරාත්මක Excel sheet එකක් කොහොමද අපි එක පිටුවකට සකස් කරගෙන print කරන්නේ කියලා හරි අපි බලමු පියවරෙන් පියවර කොහොමද ඒ දේ කරගන්නේ කියලා. ඉතින් ඊට කලින් මට පෙන්වන්න දෙයක් තියෙනවා. මේ තියෙන්නේ මම අද භාවිතා කරන උදාහරණ සටහන. මම මෙහි අන්තර්ගත කරලා තියෙනවා 2019 ICT ලකුණු ලබාගත් ළමුන් සම්බන්ධ විස්තර කිහිපයක්. ඔවුන්ගේ නම, වාර 3හි ලකුණු තත්ත්වයන්, මුළු ලකුණු සාමාන්‍ය, වැඩිම වටිනාකම, අඩුම වටිනාකම සමගම සටහන් කරලා තියෙනවා. පන්ති ඔවුන්ට තියෙන තත්ත්වය සහ ඔවුන්ගේ සමත් අසමත් බව පිළිබඳව. ඉතින් ඒ අනුව මම මේ සටහනේ මුද්‍රිත පිටපතක් එහෙම නැත්නම් print out එකක් ගන්නවා නම් කොහොමද අපි මේක සාමාන්‍යයෙන් print out එකක් ගත්තොත් තියෙන තත්ත්වය කියලා බලලා කොහොමද මේ වෙනස්කම කරන්න කියලා බලමු. මුලින්ම මම මේකේ සාමාන්‍ය print out එක කොහොමද එන්නේ කියලා බලන්න file වලට ගිහිල්ලා print කියන අවස්ථාවට යමු වෙනවා. මෙතනදි පෙන්නනවා print preview එක. එහෙම නැත්නම් කොහොමද මුද්‍රණය කරන්න පෙර මේ මුද්‍රණ දසුන එන විදිහ. එතකොට ඔබ අවධානයෙන් බැලුවොත් එහෙම මේ තියෙන්නේ මගේ පිටුව සකස් වෙලා portrait. එහෙම නැත්නම් සිරස් අතර තමයි සටහන් වෙලා තියෙන්නේ. මම මේක වෙනස්කමක් කරන්නම් මුලින්ම මේ විදිහට landscape එකට වෙනස් කරගත්තොත් ඔන්න පෙන්නනවා මෙන්න මේ කොටස. එතකොට මගේ තියෙනවා අලුතින් එකතු වෙලා rank සහ passfail කියලා කොටසක්. ඔබ බලන්න සාමාන්‍ය විදිහට තිබුණොත් මම මේක පැහැදිලි කරන්න මෙතෙන්ට ගත්තේ. දැන් portrait අවස්ථාවේදී මට මේ මුද්‍රණය ගන්න ඕන වුණොත් එහි අවසාන තීරුව හැටියට පෙන්වන්නේ minimum marks. ඒ කියන්නේ අවම ලකුණු මට්ටම විතර. හැබැයි මගේ අවමම ලකුණු මට්ටමටත් පස්සේ පුංචි තීරු දෙකක් සටහන් වෙලා තිබුණා. ඒ rank සහ pass fail කියන කොටස් දෙක. ඔන්න ඔය කොටස් දෙක මම සාමාන්‍ය විදිහට ගත්තොත් මුද්‍රණය වෙන්නේ නැහැ කියන එක මට පෙන්눔 කරා. මේ විදිහට ගත්තොත් මුද්‍රණය වෙන්නේ නැහැ. හැබැයි මට මේ විදිහට මෙහෙම නැත්තම් කිව්වොත් එහෙම සිරස් ආකෘතියටම මට මේ සියල්ලම අන්තර්ගත කරලා මේ වගුව සටහන් කරගන්න ඕනේ කියලා හිතුවොත් කොහොමද ඒක सिद्ध කරන්නේ කියන එක තමයි දැන් කියලා දෙන්නට සූදානම් වෙන්නේ. අපි බලමු කොහොමද මේ කොටසක් පමණක් මුද්‍රණය වෙන අවස්ථාව නැති කරලා සම්පූර්ණ කොටසම මෙහි මුද්‍රණයට ලබා ගන්න කියලා. ඒ සඳහා මම නැවත සාමාන්‍ය තියෙන තත්ත්වයට යන හෝම් පටිත මේ විදියට ක්ලික් කර ගන්නවා. ඊළඟට මම මෙතන යොමු වෙනවා මේ තියෙන ෆයිල් හෝම් ඉන්සර්ට් ටැබ් වගේ තියෙන page layout ටැබ් එකට. මේ විදියට page layout ටැබ් එකට ක්ලික් කරාට පස්සේ මුලින්ම අපි තෝර ගැනීමක් සිද්ධ කරන්න ඕනේ අපිට අවශ්‍ය print out ගන්න area එක. මම ඒ අතරතුරේදී මෙන්න මේකත් පැහැදිලි කරනවා. ඔබට පැහැදිලිව පේනවා නම් මෙතන මේ කඩඉරක්. මේ කඩඉරෙන් සටහන් කරලා පෙන්වන්නේ පිටුවකට අයත් වෙන ප්‍රමාණය, පරාසය. එතකොට අපි ගත්තොත් A4 sheet එකක මෙන්න මේ කොටස දක්වා වෙනකම් විතරයි print කරන්න සීමාව හැටියට පේන්නේ. ඒක හින්දා තමයි minimum marks වලින් මෙන්න මේ print කරන කොලේ සීමා වුනේ. අපි දැන් කරන්න යන්නේ සම්පූර්ණ පිටුවට මේ සියල්ලම අඩංගු කරගන්න. ඒකට මුලින්ම මේ විදිහට අපි අවශ්‍ය දත්ත ටික සිලෙක්ට් කරගන්න ඕන. ඊට පස්සේ ඔබට පේනවා ඇති මේ page setup යටතේ මෙන්න මේ කොටස් ටිකේ තියෙන print area කියලා කොටසක්. මේ print area කොටසේ මේ තියෙන ත්‍රිකෝණය මේ විදිහට ක්ලික් කරොත් නැවත කොටස් දෙකක් තියෙනවා clear print area සහ set print area කියලා. අපි මුලින්ම set print area කියන එක ක්ලික් කරාට පස්සේ ඒ print out කරන සීමාව හැටියට මේ සියල්ලම අඩංගු කරගන්න. අපි බලමු ඒක ඇත්තද කියලා.
ඒකට තව පුංචි කොටසක් කරන්න තියෙනවා. මේක අවස්ථා දෙකකදී අපිට කරන්න පුළුවන්. අපි මේ අවස්ථාවේදීම කරලා පෙන්වන්න තවත් වෙනස් කරගන්න පුළුවන් අවස්ථාවත් මම පස්සේ පැහැදිලිව පෙන්වන්න. දැන් මේ විදිහට අපි print area එක හැදුවට පස්සේ අපිට දකින්න පුළුවන් මේ page setup යටතේ මෙන්න මේ විදිහේ ත්‍රිකෝණයක් තියෙනවා. එහෙම නැත්නම් ඊහිසක් තියෙනවා. අපි මේ විදිහට මේ ඊහිස click කරාට පස්සේ මෙන්න මේ විදිහට page setup වලට අදාළ මේ විදිහට open වෙනවා. අපිට කරන්න තියෙන්නේ පුංචි දෙයයි. මෙන්න මෙතන අපේ තියෙන adjust කියලා තමයි ටික එක ඔටෝමැටික්ව normal size එක හැටියට ඔක තියෙන්නේ. අපි මේක fit to කියන එකට මාරු කරන්නයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට මේ තියෙන සියලුම දත්ත එකවර එක පිටුවකට ඕනේ කියලා මෙන්න මෙතන සටහන් කරන්නයි. ඉතින් මෙතන ඉලක්කම් වෙනස් වෙලා තිබුණොත් ඔබ එක පිටුවකට එකවර අවශ්‍යයි කියලා සටහන් කිරීම පමණක් ප්‍රමාණවත්. මේ විදිහට fit to කියන එක ටික් කරාට පස්සේ අපිට මෙතනිනුත් print preview එක බලන්න පුළුවන් මම පැහැදිලි කරන්න. මෙන්න දැන් මේ සියල්ලම සටහන් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. එහෙම නැත්නම් අපි නැවත බලමු. හෝම් ටැබ් එකට ගිහිල්ලා අපිට ෆයිල් වලට ගිහිල්ලා ෆයිල් හරහා print වලට ගියොත් ඒත් බලා ගන්න පුළුවන් වෙනවා මේ තත්ත්වය. මම කිව්වා තව විදිහකට අපිට මේ print preview එක මේ තියෙන අවස්ථාව එහෙම නැත්නම් fit කරන එක වෙනස් කරන්න පුළුවන් කියලා. අපිට අතනදී පැහැදිලිව වෙනස් කරගන්න හැකියාවක් නොමැති වුණොත්, ඒ කියන්නේ අපිට හදිසියෙම මේක page settings කරලා මේ අවස්ථාවට ඇවිල්ලා හිටියොත් මෙතනදී වෙනස් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ මෙන්න මෙතන පහළම ඔබට දකින්න තියෙන page setup කියලා කොටස. මේ page setups කියන කොටස click කරාට පස්සේ මෙන්න මේ විදිහේ දසුනක් එනවා. ඔබට මතක ඇති මේ දසුන අපි ඊට කලිනුත් බැලුවා. මෙතනත් adjust to fit to කියලා කොටසක් තියෙනවා. අතනින් අපිට ක්‍රියාත්මක කරගන්න බැරි වුණා නම් මෙතනින් fit to හරහා එක පිටුවකට මේක fit කරලා දෙන්න කියලා සඳහන් කරන්න පුළුවන්. මම නැවත ඉක්මනින් මේ පැහැදිලි කරන්නම්. ඔබට තියෙන්නේ ඔබට print කරන්න අවශ්‍ය දත්ත පරාසය මේ විදිහට select කරගෙන ඉවර වෙලා page layout හරහා print area යටතේ set print area කියන අවස්ථාව click කරගන්න මුලින්ම, ඊට පස්සේ හැකියාවක් තියෙනවා නම් page setup යටතේ ගියොත් මේ window එක open කරගෙන මෙතන adjust to කියන අවස්ථාව වෙනුවට fit to කියන අවස්ථාව යටතේ එකට එක කියලා සටහන් කරලා okay කරන්න විතරයි. එහෙම නැත්නම් file වලට ගිහිල්ලා print කරන්න යන අවස්ථාවේදීත් ඔබට පුළුවන්කම තියෙනවා මෙන්න මෙහි සඳහන් වෙන page setups කියන අවස්ථාවට ගියොත් අන්න අර කියපු විධානයම මෙතනත් fit to යටතේ ක්‍රියාත්මක කරලා okay කියන එක click කරන්න. එතකොට පුංචි ඔබට වෙනසක් පේනවා ඇති. මෙතන අකුරු ප්‍රමාණයත් බවින් අඩුවීමක් නම් සිද්ධ වෙනවා. මොකද සියල්ලම මෙතන අන්තර්ගත කරන්න යනකොට එහෙමනම් ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නේද? ඔබට පුළුවන්කම තියෙනවා ලෑන්ඩ්ස්කේප් විදියට මෙතනින් හරව ගන්නත්, print කරන්න කලින් මේ සියලුම settings මෙතනින් වෙනස්කම් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතන්නේ දැන් ඔබට අපහසුවකින් තොරව ඔබේ ලකුණු ලැයිස්තු සකස් කරගන්න. ලකුණු ලැයිස්තු පමණක් නොවේ, ඒ වගේ විශාල දත්ත ප්‍රමාණයක් එකවර මුද්‍රණය කරගන්න අවශ්‍යතාවය තියෙනවා නම් පිටුවට සකස් කරලා මුද්‍රණය කරගැනීමේ හැකියාව තියෙනවා කියලා මම විශ්වාස කරනවා. එහෙනම් ඉතින් ඊළඟ දවසෙත් Excel වලට අදාළව අලුත් දෙයක් ඔබට දෙන්නට බලාපොරොත්තුෙන් සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.